ഹൈന്ദ രാജപക്ഷ മെത്തുമായിട്ട് അപ്പച്ചി കിയപ്പുവായ നാമൽ രാജപക്ഷ മെത്തുമായിട്ട് സഹോദരിയാ കിയപ്പുവായ പുതേ കിയപ്പുവായ മല്ലി കേല കറട്ടൗഡിങ് അതദാഗത്തായ ദമ്മിക പേര മെത്തുമത് അപ്പി സുദുസു അപേക്ഷകയാങ്കെ ഗൊഡേ ഹിറ്റിയ നമുത് അപ്പി ഇടത് വടാ സുദുസു അപേക്ഷകയാ മേ വെല്ലാവ നാമൽ രാജപക്ഷ കിയല ദകപു നിസാ തമൈ നാമൽ രാജപക്ഷ മെത്തുമാവ അപേക്ഷകയ വസയൻ അപ്പി തോ ദേശപാലന ഇക്മാൻ വെന്നേപ്പാ ഏക ഇഗിന ഗന്ന ഹൊന്തമ കേനാ തമൈ മഹീന്ദ രാജപക്ഷ മെത്തുമത് റണിൽ വിക്രമസിംഗ മെത്തുമത് മഹീന്ദ രാജപക്ഷ അപ്പച്ചി വത് അതേരല റണിൽ വിക്രമസിംഗ ബാപ്പൊച്ചി ലങ്കട്ട യാ മൊക്കക്കറി പ്രബലമ ഹേതുവക് ബലപാന്നേ ഏതി ദേശപാലന കരളിയേ හැම කෙනාම දක්ෂයි ദേശපාලන ඉස්සරහට එන්නේ හැම කෙනාම දක්ෂයෙක් නිසා තමයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබෙන්නේ 225කට 2 කෝටි 20 ලක්ෂයකින් 225ට එනවයි කියන එක මේ සාමාන්‍යයෙන් එළියේ අර්ථකථන විවිධ විදියට ප්‍රකාශ කරාට 225ට එනවයි කියන එක ලේසි නෑ. ඉතින් ඒ 225ට එන කණ්ඩායම විවිධ අර්ථකථනයන් කරන්න පුළුවන් අය. ඒ නිසා ඒන් කීප දෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වේලාසිනින් මේ මතය ප්‍රකාශ කරා නම් මීට වඩා අපි ගත්ත තීන්දුව තියෙන වෙනස් වෙන තිබුණා කියලා. ඒ වගේම ඒ කියන අයට අපි මතක් කරන්න ඕන දේශපාලන ඉක්මන් වෙන්න එපා. ඒක ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. ඉතින් ඒ කඳවුරට ගිහිපු අය සමහරවට ඉක්මන් වෙලා තීන්දුව ගත්ත කියලා අපි විශ්වාස කරනවා. 15 වෙනිදා තමයි නොමිනේෂන් එකේ අවසාන දවස. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම තීන්දුව తీරන ගත්ත නම් ඉවසීමෙන් ඒ අයට ඒ තත්ත්වය උදා වෙන්නේ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා පොජන පෙරමුණේ අපේක්ෂකයා වුණු සැනින් රාජපක්ෂ කඳවුරේ ඡන්දටක ස්ථාවර වෙනකොට රනිල් වික්‍රමසිංහ කඳවුරට ගියපු අයට ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න බැරි වේවිදෝ කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ සිතුවිලිත් එක කරන ප්‍රකාශන ඒගොල්ලොන්ගේ මනසට අනුව සාධාරණයි. අපේ මනසට අනුව නිවැරදිම වෙලාවේ නිවැරදිම අපේක්ෂකයා තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. අපිට අතීතයේ මතක් වුණා ඔබේ මේ යහළු ඉහළියෙක්ක ට්‍රිප් යන්න එහෙම ප්ලෑන් කරනකොට යහළු හැමෝම කියන්නේ අනිවාර්යෙන් අපි එනවා මචං කියලා. මොකද හිතෙන්නේ මේ ප්ලෑන් කළා අන්තිම මොහොතේ ධම්මික පෙරේර මහත්තයා පොල්ල තියපු කියලා. ධම්මික පෙරේර මහත්මයාත් අපේ අපේක්ෂක ලයිස්තුවේ සුදුසුකම් සම්පූර්ණ කරපු එක්තරා එක් අපේක්ෂකෙක් පමණයි. ඒ වගේ අපේක්ෂකයෝ කීප දෙනෙක් අපි නම් කර අපි කියවනේ ව්‍යාපාරිකයෙක් ඕන නම් ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් ඕන නම් තරුණයෙක්, කාන්තාවක් ඕන නම් කාන්තාවක්, ජ්‍යෙෂ්ඨයෙක් ඕන නම් ජ්‍යෙෂ්ඨයෙක්, රාජපක්ෂ කෙනෙක් ඕන නම් රාජපක්ෂ කෙනෙක්. ඒ වගේ අපි විවිධ අර්ථකථනයන් තුල හිටියා. විවිධ පුජ්‍යලයන්ගේ අපේක්ෂකත්වය ගැන අපි තහවුරු කරගෙන හිටියා. ඒ අතරේ වඩාම සුදුසු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා වුණු නිසා තමයි පක්ෂයේ විසින් අපි නම් කරේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ධම්මික පෙරේර මැතිතුමත් අපි සුදුසු අපේක්ෂකයන්ගේ ගොඩේ හිටියා. නමුත් අපි ඊටත් වඩා සුදුසු අපේක්ෂකයා මේ වෙලාවේ නාමල් රාජපක්ෂ කියලා දකපු නිසා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයේ වශයෙන් අපි තෝරගත්තේ. දැන් දිනන්න ඕන ඡන්ද අපිට කියන්නේ ඔබතුමාලාට ලැබුණ අවසාන ඡන්දය ටික තමයි 69 ලක්ෂය. අවුරුත් කතා කරන 69 ලක්ෂය. ඔව්. දැන් මේ 69 ලක්ෂය ඔබතුමාලාට අයිතිද? 69 ලක්ෂයම අපි ළඟ නැහැ. 69 ලක්ෂයම නැත්තේ මොකද අපිට ස්ථාවර ඡන්ද 69 ලක්ෂයක් නැහැ පක්ෂයක් විදියට. එතකොට අපිට 69 ලක්ෂෙන් අපි විශ්වාස කරනවා සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ඉවත් වෙලා ඇති. මොකද මේ වෙලාවේ රැල්ලට ගෝඨාභය ජනාධිපතිතුමාට ආපු ඡන්ද මේ මොහොත වෙනකොට 69 ලක්ෂයක් අපි ළඟ නැහැ. ඒක ඉතා පැහැදිලි. 69 ලක්ෂයෙන් මේ මොහොත වෙනකොට ලක්ෂ 9ක් විතර අපි නිකන් ගණනය කරාම ඕනනම් ගිහිල්ලා ඇති සජබෙට. එතකොට 27 ලක්ෂයේ තිබිච්ච එකේගොල්ලෝ 36 ලක්ෂයකට විතර ඉස්සිලා ඇති. ඊළඟට ලක්ෂ 10ක් විතර ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා ඇති. එතකොට ලක්ෂ 4 ලක්ෂ 14ක් විතර වෙලා ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 5ක් විතර මං හිතන්නේ ලක්ෂ 10ක් විතර වගේ යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකතුණු කණ්ඩායමට. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් හිටගෙන ඉන්න නිසා අපේ කඳවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි විශ්වාසයි. හැබැයි 10ක් ගියා කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලක්ෂ 10න් තමයි ආරම්භ කරන්න වෙන්නේ. ලක්ෂ 10යි එවකට එක්සත් ජාතික පක්ෂ තිබුණේ 120,000ක් විතර තිබුණා. අපි ලක්ෂ 2ක් කියනවා. ලක්ෂ 12යි සුළු ජාතික ඡන්දත් ලක්ෂ 8ක් විතර આવුත් ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට අර 19 ලක්ෂයෙන් ලක්ෂ 19ක් ගිහලා තව 10ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගියාම 40 ලක්ෂයකින් ආරම්භ කරන අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. එතකොට මේ වෙලාව වෙනකොට ඉහළින්ම ඉන්න අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක පැහැදිලි. ලක්ෂ 40න් අපි ආරම්භ කරන්නේ. මනුතුමා දැන් ජනාධිපතිතුමත් එක්ක මාධ්‍යවේදීව සාකච්ඡාවක් තිබුණා මේ ඉගිරි පෙරේරා. ඒ තිබුණේ මාධ්‍යවේදී ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමාට එක්ක එකතු වුණේ ඔක්කොම නඩු තියෙන කට්ටිය නේද? නඩු ටික බේරගන්න නේද කියන්නේ. මොකක්ද ඒක නම් බුද්ධ.
දේශපාලනේ එහෙම කතාවක් තිනෝ තමන්ට ප්‍රශ්න ගැටලු ඇතුණාම විධායකයත් එක්ක එකතු වුණාම ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි මම සියසින් එක දැකලා නැහැ. මගේ කන් දෙකට එහෙම ප්‍රශ්නයක් විසඳන කෙනෙක් පිළිබඳව මම අහලා නැහැ. ඒක තියෙන එළියේ මතයක්. හැබැයි ඔය ගියපු කණ්ඩායමේ බහුතරයක් දෙනාට විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒක විසඳ ගන්න ගියා කියලා හිතනවා නම් ඒ අයගේ පෞද්ගලික දේශපාලන අවස්ථාවනු ඒගොල්ලෝ සාධාරණයි. ඒ නිසා අපිට ඒක ගැන අර්ථකථනයක් කරන්න අමාරුයි. මොකද අපේ කඳවුරේ හිටපු අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප්පච්චි කියපු අය, නාමල් රාජපක්ෂ මැතිතුමාට සහෝදරයා කියපු අය, පුතේ කියපු අය, මල්ලි කියලා කරට උඩින් අත දාගත් අය, නාමල් රාජපක්ෂ මැතිතුමා විවාහය විවාහ කටයුතු ලංකාවේ අවසන් කළ විදේශ රටවල් වල ගිහිල්ලා අපි අර Facebook එකේ දැක්කා. තේක බොනකොට තේමේසේ වාඩි වෙලා හිටපු යාළුවෝ මිත්‍රයෝ. ඉතින් ඒ නිසා ඒ තරම් බැඳීමෙන් හිටපු අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟට නාමල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, මහින්ද රාජපක්ෂ අප්පච්චිවත් අතෑරලා රනිල් වික්‍රමසිංහ බාප්පච්චි ළඟට යන්න මොකක් හරි ප්‍රබලම හේතුවක් බලපාන්නේ ඇති. මොකද ඒක සහෝදරයත් එක්ක තරහ වුණා නම් තාත්තගෙන් ඒක බේර ගන්න පුළුවන්. තාත්තයි සහෝදරයත් එක්ක ඒක ප්‍රශ්නයක් වුණා නම් බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක බේර ගන්න. හැබැයි තුන් දෙනාමවත් පක්ෂයත් අපි සියලු දෙනාමත් අතෑරලා ජනතාවත් අතෑරලා ඊළඟ ඡන්දෙත් උකසට තියාගෙන දිනයිද පරදින්න කියලා හිතා ගන්න බැරුව විශේෂයෙන්ම දැන් ගිහිලා තියෙන එක්සත් ජාතික පක්ෂෙට. දැන් ස්වාධීන අපේක්ෂකයෙක් නෑ. පොජන පිරිමුණි අපි නාමල් රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂවරයෙක් විදියටම කඳවුරෙන් අපි දාලා තියෙන වෙලාවේ තවත් පොහොට්ටුව ගහගෙන පොහොට්ටුවේ අපි කියන්නේ ඒ ගියපුවාට අවසරයක් නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ ගියේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය දාලා ගිහිල්ලා ඒගොල්ලෝ ජයග්‍රහණයක් ලබන්න හිතනවා නම් මොනවා හරි කැපකිරීමක් කරගෙන ගියා නම් ඒගොල්ලොට තිබුණ මොනවා හරි ප්‍රශ්න නිසා කියලා මං විශ්වාස කරනවා. අප මුදල් තැන්පත් කිරීම මං හිතන්නේ 15 වෙනිදා උදෑසන වෙනකම් තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂකයාව අවසාන මොහොත ගෙනාවා වගේ සුදුසුම නැකතේ සුදුසුම වෙලාවට අපි ඒ අප තැන්පත් කිරීමේ කටයුතු කරනවා. 15 වෙනිදායි කටයුතු අවසන් කළා. 16 වෙනිදා ශ්‍රීමා බෝධිය වැඳලා නියත ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරනවා 16 වෙනිදා උදෑසන. කොහෙද ප්‍රථම මංගල රැලිය? මං හිතන්නේ අපි හැමදාම මංගල රැලිය කරන්නේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී. නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ අපේක්ෂකයෙක් නිසා, තරුණ සිතුම් පැතුම් වලට ඉඩ දෙන අපේක්ෂකයෙක් නිසා, අලුත් තාක්ෂණය පාවිච්චි කරලා විවිධ වැඩසටහන්වල මනස යොදවන අපේක්ෂකයෙක් නිසා මං හිතන්නේ ස්ථානය වෙනස් විය හැකියි. තවම අවසන් තීරණයක් අරගෙන නැහැ පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා. මං හිතන්නේ තව දවස් 4-5ක් ඇතුළත අපි මාධ්‍යට කියනවා පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා.